එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දිගින් දිගටම කරේ විකුණපු එක තමයි. දැන් නැගෙනහිර ජාතික විකුණන්න ගිවිසුම අසංකරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි ඊට අවුරුදු 18කට කලින් 2002 අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවෙන් තමයි ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු හරියට බදු දුන්නේත් නෑ ඒක. හරිද? ගිවිසුම අසංකරාට බදු ගිවිසුම ගැහුවේ නෑ මාස 6ක් ඇතුළතදී. දැන් මම විශේෂයෙන්ම කියනවා අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි මහත්මයාට නීතිපති දෙපාර්තමේන්තුවට ඒ ෆයිල් ටික අරගෙන යන්න ෆයිල් ටික අරගෙන ගිහිලා 2011 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට මතක් කරලා දීපු තීන්දුව යලි මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න කියලා. ඒ මොකද්ද? බදු ගිවිසුම මාසයක් ඇතුළත අස්සන් නොකරපු නිසා ඒ තෙල් ටැංකි ටික ලංකාවේ රජයට එහෙම නැත්නම් අපේ තෙල් සංස්ථාවට පවරා ගැනීමේ අයිතිය තිබෙනවා. ඒ තෙල් ටැංකි ටික අපි ගන්නට ඕනේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේක වහම මේ 3/2 පාර්ලිමේන්තුවට ගේන්න මම හිතනවා 3/2 වැඩි ප්‍රමාණයක් අරගෙන මේක තෙල් ටැංකි ටික පවර ගන්න පුළුවන්. ඒ තෙල් ටැංකි විතරක් නෙවෙයි අපිට වැදගත්කම තියෙන්නේ. චීනයට අක්කර 6ක් කොළඹ වරාය ළඟ තියෙනවා වගේම තමයි ඉන්දියාව මේ තෙල් ටැංකි තියෙන භූමිය ත්‍රිකුණාමල වරාය පාලනය කිරීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. මොකද උන්ගේ එතන කාර්යාලයක් තිබෙනවා. උන්ගේ නිලධාරීන් ඉන්නවා. අපි දන්නේ එතන රෝහතු සේවයේ කවුරු ඉන්නවද කියලා. එතකොට මේ වරායන් දෙකම ඉන්දියාව චීනය තමන්ට පාලනය කරන්න පුළුවන් විදිහට අද අත්පත් කරගෙන යමින් තිබෙනවා. ආණ්ඩුවක් කීම තමයි මේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරනවා නම් මේ 3/2 බලය පාවිච්චි කරලා වහාම මේ ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කරන එක. ඉතින් ඒ කොච්චර දුර කරන්න පුළුවන් ಅದිකල අපි දන්නේ නැහැ. මොකද රටේ ජනතාවට යම් විශ්වාසයක් අපි හිතමු දිනේෂ් ගුණවර්ධන වගේ පරිණත දේශපාලන නායකයෙක් විදේශ අමතිවරයා වෙනකොට විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ උදේශාන්ත හිරබන්තිතුමාගේ නායකයා විමල් වීරවංශ මහත්මයාම කියන හැටියට පාත් ෆයින්ඩර් ආයතනයෙන් පඩිගන්න ඇමරිකාවේ න්‍යාය පත්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලය තුල ඉඳලා ක්‍රියාත්මක කරන කවුද කොළඹගේ වගේ මහත්මයෙක් විදේශ ලේකම්වරයා කරාට පස්සේදී මේ විදේශ කුමන්ත්‍රණයට රටක් කොච්චර දුරට අහු කරගන්නවද කියන එක දැන් ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙමින් යනවා. මොකද දැන් ඇමතිවරයා ජනතාවගේ ඡන්දෙන් අරගෙන ගියාට ලේකම්වරයා එන්නේ එහෙම ජනතාවගේ බලයකින් නෙමෙයි. එතකොට එවැනි චෝදනාවක් නගපු කෙනෙක් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා බවට පත් වෙනවා කියලා කියන්නේ රාජතාන්ත්‍රික සේවාවෙන් පිට ඉඳලා. එතකොට ඒ කුමන්ත්‍රණය දියත් වෙමින් තියෙන එක තමයි පේන්නේ. සර් දැන් ඇත්තටම රටේ ජනතාව බලයක් දීලා තිබෙනවා. සමහරට නොයිල්ලක් බලයක් දීලා තිබෙනවා ආණ්ඩුවට පහුගිය කාලේ කරන්න බෑ කියලා කරන දේවල් කරන්න. ඒ විතරක් නෙමෙයි මම කියනවා දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් දැන් ආයෙත්ින් ඔනික මේක බලබල ඉන්න දෙයක් නැහැ. MCC කාර්යාලයත් වහලා දාලා MCC වැනි මේ අපි වගේ රටවල් විනාශ කරන අපි වගේ රටවල් බෙදන අපේ වගේ රටවල් ඉඩම් අයිතිය අත්පත් කරගන්න බටහිර එමත් නැත්නම් ඇමරිකානු ආයතන මේ රටෙන් එලවා දමන්නට බලයක් මේ රටේ ජනතාව දීලා තියෙනවා. ඒ නිසා වහා මේව ක්‍රියාත්මක කරගන්න කල යුතු වන්නේ. මොකද 3/2 කියන හැමදාම තියෙන්නේ නැහනේ. ඔය ටික ටික දියාරු වෙලා යනවා. 3/2 ගත පළවෙනි වෙලාවේදී මාසයක් දැක් ඇතුළතදී කල යුතු වැඩ ප්‍රමාණයක් තිබෙන නිසා පළවෙනි වැඩේ හැටියට මම හිතන්නේ මේ තෙල් ටැංකි ටික පවර ගන්න ඕන. නැගිනේ ජැටි අයිති අපිට ගන්නට ඕන. MCC කිසුම අහෝසි කරන්නට ඕන. නමුත් ඒව නොකර ඇමරිකානු පුරවැසිකම තියාගෙන කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් බලය හදාගන්න එක හරි 3/2 පාවිච්චි කරලා. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකට තියෙන ස්වාධීන කොමිස් සභාවල තියෙන බලය අහෝසි කරලා යලි ජනාධිපතිට මේ බලය පවර ගන්න එක හරි. එහෙම නැත්නම් රටේ ජනතාවට මහා බරක් වෙන ඇමති මණ්ඩලයේ සීමා ඉවත් කිරීම හරි නෙමෙයි මේ රටේ ජනතාව දීපු 3/2 පාවිච්චි කළ කල යුතු වන්නේ. ඊට වඩා මේ ජාතික සම්පත් අපට අයිති කර ගැනීමේ වගකීමක් ජනාධිපතිවරයාටත් මේ පාර්ලිමේන්තුවටත් තිබෙනවා.